hitala mage mala soya o kiwe ne mama hitiya oya den hitiya Handawe man bala hitiya suda enakan kiya ai nawe ai oya hondane rewenwa boru kiya meke me lasthata kiwwata meke gedara kiyena hati obata ahila thiyenada to koi bagulege aade mahana eka thamai lasthata thiyena thiyen husband parakkarana wife balan indala antimata eliyata payinne ehemai da ehema da godak velawata eka thamai da දැන් වයිෆ්ලට පොඩි අප්සෙට් එකක් තියෙනවා හිතේ තියෙන එක කියවෙන්නේ නැ වෙන එකක් කියවෙන්නේ තිස්සේ. එහෙම නැත්නම් දැන් හස්බන්ඩ් නැති කොට තියෙන පාළුව, තරිකම, දුක ඒක කියන්නේ නැහැ. කෙලින්ම කියන්නේ තෝ කොයි මගුල කියලා. අර වෙන මේකක් කියන. ඒතර හස්බන්ඩ්ට තේරෙන්නේ එයාගේ හිතේ තියෙන එක. හැබැයි විහිළුවට නෙමෙයි. බොහොම සරලම දෙයක්. මේ සින්දු අපිට ගන්නනවා. එහෙම නෙමෙයි. ආවම එයාට කියන්නේ ඔයා නැතුව ගේම පාළුවේ ඔයා එනකම් මම බලන් ඉන්නේ පහේ ඉඳලා. ඔයා ආපහුම තමයි ගෙදර එන්නේ නැටෙන්නේ. ඔයා ආපහුම තමයි ගෙදර සිරියාව. එහෙම හස්බන්ඩ් කියලා බලන්න ඌ 12ට යනවා ඒක හාෆ් ඩේ ගන්න. ඒක තමයි. මේ කොච්චරකට අර අපි අර උද්දච්චකම ලොකුකම කියන දේ ටිකක් පල්ලෙහාට ගහින්න අමාරු වෙන්නේ. ඒ ඒ එතකොට තමයි මේ පිරිණියය දැන් මේක පාඩම් කරගෙන ලියා ගන්න ළමයි. ඇයි එහෙම කියුවේ? සරහෙන්ද මාලා?
අහන්න. හොඳ දෙයක් අහගත්ත හැකි. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. කොහොම බැන්නත් අරකම කියන්නේ. ඇයි එහෙම කිව්වේ? මම හරිම ආසයි මෙතන ඉන්න පිරිමිට ඔක්කොම කෑ ගහන මාත් එක්ක කියනවාද ඒක? කියමුද? සංජන. කියමුද? ඇයි එහෙම කිව්වේ? තරහෙන්න මාලා කියන්නේ? අදිසියෙන් තාලෙ තමතක වෙනවා. අපිට ජීවිතේ හරිම සරලව ගෙනියන්න පුළුවන් අපේ ලොකුකම නැත්තම්. ලොකුකම නැත්තම්. හැමතිස්සම අර ඊගෝ එකනේ. ඒ ලොකුකමනේ මට ලොකු මදි පුංචිකමක් වුණා කියලා හිතන හින්දා මේ ඔක්කොම. ඒ නිසා මම අර හැමදාම කියන කතන්දරයක් ආයෙ මෙතන කියලා ඉවර කරන්න මොකද? හාවයි නරියයි දැන් හම්බුනේ. නරියට ඕනේ දැන් හාව කොහොම හරි මරාගෙන කන්නද? නරියා කිව්වලු අපි දෙන්න සෙල්ලමක් කරමු කියලා. මොකද්ද සෙල්ලම? මේ තොප්පිය. ඔයා පැනලා ගන්නද? දැන් නරියා කියනවා හාව. ඒතර මම පැනලා ඒක මගේ කියලා මම ගන්න. ඔයා කියන්නේ ඒක මගේ කියලා අපි දෙන්න දැන් ඒක තමයි සෙල්ලම. ওই සෙල්ලමේදී හාවව මරාගෙන කන්න තමයි දැන් නරියා ප්ලෑන් කරන්නේ. දැන් අන්න ඔහොම තොප්පිය තියෙනවා. දැන් නරියා පැනලා ඒක පාරම මේක මගේ කියලා ගත්තා. හාව කියන්නේ එහෙම ඒක මා තියාගන්න කියලා. ඇයි එහෙම කිව්වේ සරහෙන්න මාලා වෙනදා වගේමයි මගේ නේද මාලා වයිෆ්ලට තද වුණාට ඒක ලොකුවට බාර අරගෙන ඕගොල්ලෝ තද වෙන්න එපා. ඒගොල්ලන්ට කේන්ති ගියාම ඒගොල්ලන්ට තද වුණාම මේ සින්දු කැරලක් කියන්නේ මාලා එක්ක කොහොම හරි වැඩේ කොට දාගන්න තොප්පිය ගන්න ළඟලන්න යන්න එපා. එතකොට අපිට ලොකු පියවරක් මේ රට කොට ගන්න තිබ්බේ ඇති. මහලා සෙන්නා රට කොට ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා අපි හැමෝම නැගිටින්න. හැමෝම නැගිටින්න ලස්සන සින්දුවක් කියනවා.